පාඩමේ තව එක කොටසක් මේ පොඩි කොටසක් අර සෛල චක්‍රය අපි මීට කලින් සාකච්ඡා කරා සෛල චක්‍රයට තේ අනෝනනය හා ඌනනය කොහොමද සෛලයක් විභාජනය වෙන්නේ සහ ඒ ක්‍රියාවලිය කතා කරා. ඒ ක්‍රියාවලියෙම තවත් දිගුවක් විදිහට මේක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් අර්බුද පිළිකා සහ ගඩු කියන එක. ඒ කියන්නේ සෛල චක්‍රයත් එක්ක සම්බන්ධතාවයක් මේකේ තියෙනවා. හරි. ඒක මොකද්ද කියලා බලමු. ඒකේ ලොකු දෙයක් අපිට නැහැ. මේකෙදි මෙහෙමයි වෙන්නේ. දැන් අර්බුදයක් කියන්නේ මොකද්ද? අර්බුද තියෙනවනේ එක එකව නේද? ඒ වගේ අර මොකක් හරි ගැටලුවක් කියන එක නේ මේකේ අදහස් වෙන්නේ. ඒක මේකෙදි වෙන්නේ දැන් මේ මම හදලා තියෙන සෛල චක්‍රය. සෛල චක්‍රය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් සෛලයක් විභාජනය වෙච්ච අවස්ථාවේ ඉඳලා ඒ සෛලය අපහු එයාගේ වර්ධන ක්‍රියාවලිය සම්පූර්ණ කරලා නැවත එයා විභාජනය වෙන්න වෙනකන් වෙන එයාගේ සෛලය තුල සිදුවන ක්‍රියාවලිය සියල්ලම එකතුව තමයි අපි සෛල චක්‍රය කියලා විස්තර කරගන්නේ. දොලේ සෛල චක්‍රය ගත්තයින් පස්සේ මම කිව්වා G1 SG2 කියන්නේ මේකේ අන්තර් කලාව කියලා අපිට පොදුවේ කියන්න පුළුවන්. ඒ කලාව තුලදී මේ G1 අවධියේදී S අවධියේදී G2 අවධියේ මේ එකක් අවධියන් වලදී සෛල චක්‍රය ඉදිරියට අරන් යන්න එයා සංඥා සපයනවා. ඒක හරියට අර රිලේ දුවනවා කියලා ඔයගොල්ලෝ කියන්නේ ඒ වගේ අර පොල්ල අතට දුන්නාම ඊළඟ කෙනාට සංඥාව දෙනවා දැන් පටන් ගන්න කියලා. ඒ වගේ මෙයා G1 ඉවර වුණාට පස්සේ ඊට පස්සේ S වලට යන්න කියලා එයා සංඥාව දෙනවා. ඊට පස්සේ S වලින් දෙනවා G2 වලට. ඒ වගේ සෛල චක්‍රයේ යම් නිශ්චිත ක්‍රියාවලියකින් පාලනය වෙනවා. ඒ කියන්නේ හැම අවධියකදීම ඒ નિયમિત විදියක් තියෙනවා සංඥාවක් දෙනවා එයාට ඉස්සරහට යන්න කියලා. එතකොට මේ වගේ තත්ත්වයක තියෙන්නේ අර්බුදයක් ඇති වෙද්දී එන්නේ මේ එක් එක් අවස්ථාවෙදී. හරි. සෛල චක්‍රයේ එක් එක් අවස්ථාවෙදී සෛලයට දෙන සංඥා සඤ්ඤා ඒ කියන්නේ ඒවා එයා පිළි එයා ගන්නෑ. හරි. සමහරක් සෛල ඉදුවමන් අපේ ඔය විභාජන ක්‍රියාවලියට ලක් වෙන සෛලවල හිටපුවම මේ වගේ සෛලයක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අසාමාන්‍ය සෛලයක් ඇති වුණායින් පස්සේ හරිද අසාමාන්‍ය සෛලයක් ඇති වෙනවා. ඒ අසාමාන්‍ය සෛල ගත්තයින් පස්සේ එයා සෛල චක්‍රයෙන් දෙන සඤ්ඤා බාර ගන්නෙ නෑ. ඒවා සඤ්ඤා පිළිපදින්නේ නෑ. ඒතර එයා ඒ එයාගෙම විශේෂ විදිහකට එයා සංඥා නිපදවගෙන එයා ඉදිරියට ගමන් කරනවා. ඒර එයා එහෙම ගියාම ඒකේ පාලනයක් නැහැ. ඒ කියන්නේ දැන් මේකෙදි નિયમિત කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ ඒ ක්‍රියාවලියද වෙන්නේ මොන වගේ අවස්ථාවද කියලා අපි අධ්‍යයනය කරනවා. ඒවා හරියට වෙන්නේ නැහැ. හරි. දැන් DNA ප්‍රතිවල තියෙන්න මේ කලාවදම කියලා වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවත් දෝෂ තියෙන්න පුළුවන්. ඒත් මේ විදිහට එයා පාලනයකින් තොරව එයාගෙම විදියකට එයා ඒ වර්ධක සාධක සහ සංඥා ඒ වර්ධක සාධක සහ සංඥා තමන් විසින්ම හදාගෙන එයා එයාගේ සෛල චක්‍රය ඉදිරියට අරන් යනවා. එහෙම ඉදිරියට අරන් යද්දී ඒක අපි කියනවා මොන වගේ තත්ත්වයක් කියලාද අර්බුදයක් නැත්නම් පිළිකාවක් පිළිකා සෛලයක් කියලා. එතකොට මේ අර්බුද ගතයින් පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් නිරුපද්‍රව අර්බුද අනික සෝපද්‍රව අර්බුද. එහෙනම් දැන් සෛල විභාජනය වෙනකොට ඒවැ හරිද විභාජනය වෙලා දැන් අසාමාන්‍ය විදිහට සෛල විභාජනය වෙනවා කියන්නේ يعني මේ අසාමාන්‍ය විදිහට ඒ සෛල චක්‍රය ආරම්භ වෙනවා. ඒ අසාමාන්‍ය විදිහට සෛල විභාජනය වෙනකොට එතන මොකක් ඇති වෙනවද? සෛල මෙහෙම ගුණණය වෙලා එතන ගැටිත් තක් එහෙම නැත්නම් ඒක අපිට පීවෙසර පේන වට්ටමටම සෛල ගුණණය වෙලා එතන අර දේහය තුල නිකන් මොකක් හරි ගැටිත්තක් වගේ තියෙනවා. ඒතර ඒකට අපිට කියන්න පුළුවන් අර්බුදයක් කියලා. මේ වගේ අර්බුදයක් ඇති වෙනවා. ඒ ඇති වෙන අර්බුදය එම තැන තියෙනවා. නේද? එතන අපේ අතේ කොහෙද ඇති වුණා කියලා. එතකොට ඒ අතේ ඇති වෙන අර්බුදය එතනම තියෙනවා නම් ඒක කියන්නේ පැතිරෙන්නේ නැතු පැතිරෙන්නේ නැතුව එක ස්ථානයක ඇති වෙන අර්බුදයක් අපිට කියන්න පුළුවන් නිරුපද්‍රව අර්බුදයක් කියලා. ඔය ගොඩක් වෙලාවට ඔය සමහර කියන්නේ ගෙඩි එනවා කියලා ශරීරයේ විවිධ තැන්වල ඔය හිටපුවම ගෙඩියක් එනවා. ඒ කියන්නේ විසර ගෙඩියක් එහෙම එකක් නෙමෙයි. හරි. එහෙම නැතුව නිකන් ඇඟ ඇතුලෙන් එන මේ වගේ අර්බුදයක්. එහෙම තියෙනවා ගැටිත්ත. ඒතර එහෙම ඒවා ගැටලුවක් නෑ. ගොඩක් වෙලාවට දැන් ඒවා චෙක් කරගන්න
ගියාමත් ඒගොල්ලෝ පරීක්ෂණ කරලා කියනවා මේක බය වෙන්න කාරණ නැහැ එහෙම කියලා කියනවා. දැන් සමහරක් ඒවා දැන් ඒ වගේ ගැටිත්තක් ආවම නමුත් හරි අපි එහෙම ගැටලුවක් තියනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න බෑ ඒක වෛද්‍යවරයෙක් ළවා අනිවාර්යෙන් පරීක්ෂා කරගන්න කියනවා. ඒකට හේතුව තමයි ඒ වගේ අර්බුදයක් එහෙම නැත්නම් ගැටිත්තක් ශරීරයේ හටගන්නේ මොකක් හරි දෝෂ තත්වයක් හින්දා. සමහර විට ඒවා පිළිකාසයලයක් වෙන්න පුළුවන්. ඒක ඒ සමහර විට කියන කතාව අපිට අවධානමක් ගන්න බැරි නිසා අපි අනිවාර්යෙන් ඒ වගේ තැන්වල පරීක්ෂණයක් කරගන්න ඕන. නිරුපද්‍රව අර්බුද කියන්නේ එක තැනක ඒ වගේ ඇති වෙන අර්බුදයක්. සෝපත්‍රව අර්බුද කියලා කියන්නේ එක තැනක විතරක් නෙමෙයි දැන් මේ එක මෙතන අර්බුදය හටගත්තා නම් දේහේ හරි අපි කියමු මෙහෙම දේහේ තියෙනවා. මෙයාගේ කොහරි ගෙඩියක් අර්බුදයක් හට ගන්නවා. හරි අපි ගමු මෙතන බෙල්ල කියලා. ඔතන අර්බුදයක් හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේක කාලයත් එක්ක මෙතන තියෙන මේ පිළිකා සෛල එහෙම නැත්නම් අර වෙනස් වෙච්ච විකෘති වෙච්ච සෛල දේහේ වෙනත් තැන් වලටත් යනවා. ආහාර මාර්ගයට වෙන්න පුළුවන්, උදර සංසරණ පද්ධතියට වෙන්න පුළුවන්. ඔහොම දේහේ තනින් තනට ඒ සෛල ගමන් කරනවා. ඒ ගමන් කරන්න ඕන තරම් විදිහවල් තියෙනවා. රුධිරපත් සංසරණය කර රුධිරයත් එක්ක ගමන් කරන්න පුළුවන්, වසා එක්ක ගමන් කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාර ඔස්සේ රුධිර මේ දේහ තුල එයාට පුළුවන් සංසරණය වෙන්න. දැන් අන්න එහෙම තැනින් තැනට ගිහිල්ලා ඒ හැම තැනකම එයා ගැටලුවක් ඇති කරනවා නම් අර්බුදයක් ඇති කරනවා නම් අන්න ඒ වගේ එකක් කියනවා අපි සෝපද්‍රව අර්බුදයක් කියලා. මේ විශේෂයෙන්ම සෝපද්‍රව අර්බුද තමයි අපි මොකක් යටතද ගණන්නේද පිළිකා කියලා අපි හඳුන්වනවා. පිළිකාව. දේහේ ගොඩක් තැන් වලට එකෙන් බාධා ඇති වෙනවා ක්‍රියාකාරීත්වය. එතකොට ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඒක ෂුව කරන්න ටිකක් අමාරු වෙනවා. ඒ වගේ සෝපද්‍රව අර්බුදයක් ඇති වුණාන් පස්සේ. දැන් මේකෙදී මේ සෝපද්‍රව අර්බුද වලදිමයි අපි මෙතෙන්දී මේ කතාව දැනගන්න ඕනේ. ස්ථානාන්තරණය කියන දෙයක් වෙනවා. ස්ථානාන්තරණය. ඒ කියන්නේ අර කලින් කිව්ව කතාවම තමයි. අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයේ තියෙන පිළිකා සෛල එතනින් ගැලවිලා දේහේ වෙනත් තැන් වලට ගමන් කරනවා. ඒකම අර්බුදයක් නෙමෙයි. නම ටිකක් වෙනම දැනගන්න ඕනේ මේක මේකයි කියලා. ඒ නිසා ඒක වෙනත් කරුණක් නෙමෙයි. අපි අර කලින් කිව්ව කරුණමයි. මොකද යම් කිසි අර්බුදයක් තියෙන ස්ථානයක තියෙන පිළිකා සෛල ගැලවිලා වෙනත් දේහේ ප්‍රදේශ වලට ගමන් කිරීම තමයි ස්ථානාන්තරණය කියලා කියන්නේ. හරි ඒ අනුව මේ කරුණ ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අර්බුද සහ පිළිකා කියන தত্ত্ব යටතේ. එනේ මේ සෛල චක්‍රය. හරි සෛල චක්‍රය පාලනය වෙන සාධක තියෙනවා. නේ සෛල චක්‍රය පාලනය වෙන සාධක. මේ එක එකකින් දෙනවා කිව්වේ. මේ සංඥා දෙනවා කියලා කිව්වේ. ඒ අපිට කියන්න පුළුවන්. හරිද? භෞතික සාධක නැත්තම් බාහිර අභ්‍යන්තර කියලා. හරි. බාහිර හා අභ්‍යන්තර සාධක මගින් සෛල චක්‍රය පාලනය වෙනවා. කෑ බාහිරින් ඇති වෙන මොකක් හරි බලපෑමක් වෙන්න පුළුවන්. අභ්‍යන්තරයේම දේහ අභ්‍යන්තරයට ගන්න අහඹු දෙයක් වෙන්නත් පුළුවන්. හරි. ඒතර ඒ වගේ දෙයකින් හරිද? සෛල චක්‍රේ පාලනය වෙද්දිත් ඒ වගේ දේවල් බලපානවා. වගේම ඒ වගේ බාහිරව අභ්‍යන්තර යම් කිසි සාධකයක් මගින් මොකද වෙන්නේ? අර වගේ වෙනස් වෙච්ච සෛලයක් ඇති වෙනවා. එහෙම සෛලයක් ඇති වුණාන් පස්සේ ඒ සෛලයේ අර මේකේ සාමාන්‍ය සෛල චක්‍රයේ ක්‍රියාත්මක වෙන සංඥා සහ හරිද ඒ ක්‍රියාවලිය පිළිපදින්නේ නැහැ. ඒක තමන්ටම අදාළව වර්ධක සාධක ඒ වගේ දේවල් අරගෙන සෛල චක්‍රය තමන්ගේ පාලනයට ගන්නවා. ඔය දේවල් ටික ඔයගොල්ලෝ කියන්න ඕනේ. හරි. මෙහෙම සෛලයකින් තමා මේ අර්බුදේ මේ වගේ අර්බුදයක් හටගන්න තනි සෛලයක් මේ විදිහට වෙනස් වෙනවා, විකෘති වෙනවා, නැත්නම් පරිණාමණය වෙනවා. ඒ විදිහට උනායින් පස්සේ එතන අසාමාන්‍ය ලෙස සෛල ගුණණයක් හටගන්නවා. ඒ හටගන්න එකට අපි කියනවා අර්බුදයක් කියලා. අර්බුද වර්ග දෙකයි, නිරුපද්‍රව සෝපද්‍රව. සෝපත් නිරුපද්‍රව කියන්නේ එකම තැනක තියෙන ඒවා. සෝපද්‍රව කියන්නේ දේහයේ තනින් තනට පැතිරෙන ඒවා. පිළිකා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ස්ථානාන්තරණය කියන වචන මොකද්ද කියලා ඔයගොල්ලෝ දැනගන්න. මේ තියෙන්නේ සාමාන්‍ය මිනිසාට නැත්නම් සත්වෙන්ට ගත්තාම අදාළ වෙන අර්බුද. ඊට පස්සේ ශාක වලටත් මේක තියෙනවා. ශාක වලත් මේ වගේ අර්බුද හට ගන්නවා.
ඒවට තමයි අපි ඔය කියන්නේ මේ මේ ගඩු කියලා. ශාක වල ඇති වෙන අර්බුද වලට අපි කියනවා ගඩු කියලා. ඒක මේක ප්‍රධාන වශයෙන් හටගන්නේ පාලනය කරන හැකි අනෝනන විභාජනයක් සිදු වෙනවා. හරි අනෝනන විභාජනේ මොන කරන්න බැරුව කියලාද? පාලනය කරන්න බැරුව කියලා. ඒ ශාක වල වෙනවා ගොඩක් වෙලාවට අනෝනන විභාජනේ. අපිට වෙනවනේ ශාක වල දරන්න මේ අපිට වෙනවා අනෝනන විභාජනේ. ශාක වල හෝමෝන කියලා කියන්න පුළුවන්. නමුත් ශාක හෝමෝන කියන එක වැඩිපුර භාවිත වෙන්නේ යම් සාධක කීපයක් ඒවා සපුරන්න නැති නිසා සමහරක් ඒවා කෙසේව මෙහෙම හඳුන්වනවා. මේකෙදි ඔක්සීන ඔක්සීන හා සයිටෝකයින කියන වර්ධක සාධක දෙක තමයි ප්‍රධාන වශයෙන් විභාජනයට මේ ශාකයක සයිලවල විභාජනයට ප්‍රධාන වශයෙන් බලපාන වර්ධක යාමක දෙක තමයි ඔක්සීන හා සයිටෝකයින. ඒතර මේ දෙකේ ශ්‍රාවය වීමේ අනුපාතය වෙනස් වීම, හරි ඒවැ ක්‍රියාකාරීත්වය වෙනස් වීම වගේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒවැ නියමිත ප්‍රමාණය වලින් එන්න ඕනේ. හරි ඔක්සීන මෙච්චර ප්‍රමාණයකට සයිටෝකයින මෙච්චරයි නියමිත අනුපාතයෙන් ඒවා ලැබෙන්න ඕනේ. ඒ නියමිත අනුපාතය නැතුව ගියන් පස්සේ ඒ නිසි සමතුලිතතාව නැතුව ගියන් පස්සේ කවුරු අතරද ඔක්සීන හා සයිටෝකයින අතර එහෙම වුණායින් පස්සේ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අනෝනන විභාජනය අසාමාන්‍ය විදිහට නැත්නම් ඒක පාලනය නැතුව යන්නේ. ඒ විදිහට පාලනය නැතුව ගිහිල්ලා ශාකවල හට ගන්න අර්බුදයක් නැත්නම් ඒක gaduwak කියලා අපි හඳුන්වනවා. සෛල ගොනුවක් විදිහට අපිට පේනවා. මේකට ප්‍රධාන වශයෙන් බලපානවා ඒ කියන්නේ වෙනම සාධක වෙන්නත් පුළුවන් අභ්‍යන්තර හොබව මේ බාහිර. ඊට අමතරව ශුද්‍ර ජීවීන් හරි සුද්ධ ජීවි බලපෑම මේ කියන්නේ වෛරස් කාණ්ඩ දිලීර බැක්ටීරියා ඒ වගේ සාධක මගින් මේ කියන්නේ සුද්ධ ජීවීන්ගේ ආසාදන මගින් ඒගොල්ලෝ සමහරක් වෙලාවට ඔය ඔක්සිජන් සයිටෝකයිනින් අනුපාතය වෙනස් කරනවා විවිධ ඒගොල්ලන්ගේ ආන්තරණ පාවිච්චි කරලා. එහෙම වුණායින් පස්සේ අනුනන විභාජනය පාලනය කරන්න බැරුව සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් ශාකවල ඉදිමුවක් හරි ගඩුවක් එහෙම නැත්නම් ඉදිමුවක් වගේ මේක හට ගන්නවා අපිට දකින්න පුළුවන් වෙනවා. හරි. ඒතර මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි මේකේදී දැනගන්න ඕනේ. කුදයක් නෙමෙයි එතන කිව්වේ සෛල චක්‍රයට සම්බන්ධයි. සෛල චක්‍රය අර නිසි පාලනය නිසි යාමණයකින් තොර වෙලා ඇති වෙන තත්ත්ව දෙකක් තමයි සත්වයන් තුළ ප්‍රධාන වශයෙන් පිළිකාට ගැනීමත් ඒ වගේම ශාකවල ගඩු ඇතිවීමත් කියන තත්ත්වය. ඔය දෙක ඔය කරුණු ටිකත් එක්කලා ඔගොල්ලෝ සකස් කරගන්න එක සරල දෙයක් හරි. Finding you.